ඒ දිනෙන් ර්තාාව කොවිඩා සාධතයන් තුන්දහස් දෙසය අනුහත් දෙන අතරින් වැඩිම අසාධතයන් පිරිසක් වාර්තාාවී තිබුණේ ම්පාදිස්ත්‍රිකයෙන් එම සං්‍යාව හයිසි හතලස් අටක් ඉතාමතරව කොළොම ස්්‍රකෙන් අසාධතයන් හයිසිය තියක් සහ කළුතර දිස්ත්‍රකයෙන් අසාධතයන් හරිසිය නවයක්ද ඒයේ වාර්තා වූ ආසාධතයන් අතට ඇතුළත්. මේ කරන පාලන ක්‍රියාවලය මේ ආකාරයටම සිද්ධ වුණොත්. ඉදිරියේදී පහුගිය දින දායකට පෙර තිබුණු රටාවම ඉහළ පහල යමින් නමුත් සංඛ්‍යාත්මකව අඩුවීමක් අපි බලාපොත්තු වෙනවා. ඒක අන්නේ දින දායකට පෙර උපරිම සංක්‍යාව තුන්දස් පන්සියා ඉක්මෝලා ගියා. අප මෙයවතාවෙත් තුන්දස් කරන්නක් රෝගීංආාවට පාලන ක්‍රමේ නිවැරදිව සිද්ධ වෙනවා නං අපේ මංහිතනවා. ඒ තරමට වැඩි නොවී මේක පාලනය කරගන්න පුළුවන් වැඩෝඕන. එෙන්ම ඒ මෙරටින් කොවිඩ මරණ හතලිස්දක්දවාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවින් මරණ සංඛාව දැක් වෙන්නේ එක් දහස් හයිසිය අටක් ලෙසයි. ෞක සේවා ද්‍යක්ෂ ජනරල්වරයා ඒ දිනේ තවරු කළ මෙම මරණ අතරින්, තුනක් ඊයේ සිද් වූ මරණ ලෙසයි වාර්තා වන්නේ අනෙක් මරණ තිස්නවය සිදුවී ඇත්ේ මයි මස එකො සොනදා සිට පසුගියදා kwaයි. මෙතර කොවිඩ වරස ්‍යපති හමුුවේ ්‍රතානනි විසින් ශ්‍රී ලංකාව ඇතුළ රටවල් හතක් සම්බන්ධයින් රතු නිවේදනයක් නිකුත් කරතිබෙනවා. ඇෆගනිස්ථානය බාරයෙන්, කොස්ටාරිකා ඊජිත්තුව සුඩානය සහ ට්‍රිනිඩැඩ් සහ ටොබෑගෝ මෙම රටවලට අයත්. න්ුව ්‍ර ලංකාව හෝ නම් කර ඇති අනෙුත් රටවල සිට කිසිම් අයු බ්‍රතාානයට පැමිණෙන්නේ නම් ඔවුන්නිවාරයෙන් හෝටලේක නිරෝධහනයට ලක්විය යුතු බවයි එම නිවේදනය දැක් වෙන්නේ. මෙම අවදානම් නිේදනය ජූනිමස අට වනදා උදේසන හතරේ සිට බල පැත්වීමට නියමිතයි. මඇතර ශ්‍රීලංකාව ඇතුළ රටල් සූහෙකට කොවි ර්ධන එන්නත් සපේන බව. ඇමරිකානු ජනාධිපති ජෝබයිටන් සඳහන් කලාා. විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු ප්‍රකාශකර ඇත්තේ, මරිකා න්නත් මත්‍ර න අසුවක්, ලෝකේ අනකුතරටවලට සපන බවයි. කොටසක් ලක ක ස විධන කොක් වැඩ ස්්‍රහනට සැපීමට දනියමතයි. පඒක ඉතාමත් ධනාත්මකලෙසාපි භාරගතයුතු දෙයක් මේ එන්නත් මන ආකාරයකින් හෝ ගුණනාාත්මක ශ්‍රී ලංකාවේ වෛද්‍ය අෂධනයාමන අධිකාරයමගින් හදිසි ප්‍රෝජනය සඳහා හෝ අනුමැතිය ලබා දෙන්න එන්නත් නං නිසි ගුණාත්මක තත්ත්වයම් පවතින එන්නත් අපිට ලැබුණොත් අප ඒවා ප්‍රතික්ෂප කිරීමට අවශ්‍ය වන්නේ නෑ ඒවගේම එම එන්නත් භාවිතා කිරීමට අවශ්‍ය කරන යටිතල පහසුකන් ලංකාවේ තියනවා. මැත්‍රෝනෑම සංගතත්වයකදී පිකාරෝගීන්ට ේවාසික ප්‍රතිකාර ලබාදිය හැකි වෙනම ඒකයක් ඉදිකිරීම කටුතු මහරගම අපේක්ෂාරෝහල් පරිශ්‍රදී ආම්භවීතිබෙනවා. ඒ සඳහා යදවීමට අපේක්ෂිත මුදල, රුපියල් මලියන එකොල්හක් පමඩවන බවයි තරුණහ කවිඩා කටතු අමාත්‍යංශය සඳහන් කළේ. එම රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ට, කොවිඩ් වරසේ ආසාධනය වූහොත් ලබා දෙන විශේෂ ප්‍රතිකාරහේතුෙන්, ඕන්නුවෙන් වෙනමම ඒකයක් කඩිනමින් ඉදිකිරීමේ අවශ්‍යතාවයක් පවතින බව. ඒහි අධ්‍යක්ෂවරයා මීට පෙර ප්‍රකාශල බද තරුණ හා ක්‍රඩා අත්‍ය නමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කලා. ඒය සැලකිල්ලට ගනිමනු මෙම ඒක ඉකිරීමට කටයුතුකර ඇත්තේ. මේ තාවකාලික ඉදිකිරීමක් නොවන අතර ඉදිරයේදී රටතුළවන ඕනෑම වසංග තත්වකදී භාතයට ගතහැකිමවයි වාර්තාාවන්නේ ඔස්ට්‍රේලියනු රජයමග ලාදෙන වද්‍යාරතොකයක් අද පස්වරුවයේ මෙරට හිමි වනාා. ඒ එරට රජය ජනාධිපති ගෝටාබේ රජපක්ෂ හස සමඟ කළ සාකච්චාවකින් පසුුවයි. එම වෛද්‍යාධාරතගේ වටිනකම ඇමෙරිකානු ඩොලර් දෙලක්‍ෂ හතලි සහද්දහසක්. මො ආවරණ අත්සේදුම් දිියයට අරක්ෂිත ඇඳම් කට්ටල ඊට ඇතුළත් වනවා. මෙවැනි වැදකත්වත් නැරමීම සඳහා ශ්‍රවත්තා TV නිස් YouTube චනලයේ සබස්කයික් කර සීනුව සලකුණු වන්න.